අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මකව ගෙනෙන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම රුවින්දයා සයුරි සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කිසිසේත් අතරමඟ නතර නොකරන බව ජනපති කියයි. නිදහස් පාක්ෂිකයින්ට අගමැතිගෙන් සිහි කැඳවීමක්. දිනෙන් දින උණුසුම්මන මැතිවරණ වේදිකාව. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට. නීතියෙන් වරප්‍රසාදවලින් සහ අයිතීන්වලින් රිංගා සමාජයේ අශීලාචාර කිරීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමන් පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ අශෝක විද්‍යාලයේ 2014 වර්ෂයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති කොළඹ අශෝක විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වුණා. පසුගිය වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට ලෙස සමත් වූවන්ට, අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් වූවන්ට සහ අපොස උසස් පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවන්ට ත්‍යාග සහ සහතිකවත් ප්‍රදානය කිරීමද සිදු වුණේ ජනාධිපතිතුමා අතින්. එමෙන්ම 2014 වසරේ නිවාඩු ලබා ගැනීමකින් තොරව කැපවීමකින් සේවය කළ ගුරු මහත්ම මහත්මීන් දෙදෙනෙකු වෙත රන් සම්මාන ප්‍රදානය කිරීමත් ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් අවධාරණය කර සිටියේ නීතියෙන් වරප්‍රසාදවලින් සහ අයිතිවාසිකම් වලින් රිංගා සමාජය අශීලාචාර කිරීමට ඉඩ දිය නොහැකි බවයි. සතියකට පෙර ලංකාවේ පාසලක ඉතාමත් කනගාටුදායක සිද්ධියක් වුණා අපේ රටේ. පාසලක ශිෂ්‍යෙක් පාසලේ පන්ති කාමරයට ගෙන ලද දුරකථනය ඒ පන්තියේ භාර ගුරුතුමාට මේ සිද්ධිය ආරම්භ වුණා. ගුරුතුමා වහාම පන්ති කාමරයට පැමිණලා සොයලා බලලා මේ ශිෂ්‍යයාගේ තිබුණු ජංගම දුරකථනය අරගෙන ඒ පරීක්ෂා කරන්න ලැබුවා. ඒ තිබුණු දර්ශන දුටු ගුරුමහත්මයාට විශාල වේදනාවක් ඇති වුණා. ඔහු ආවේගශීලී වුණා. ඒ ගුරුබවතා කලේ ඒ දුරකථනය වේගයෙන් පොළවේ ගසීමයි. මේ පිළිබඳව ඇති වෙච්ච ගැටුමේදී ඒ පන්ති භාර ගුරුතුමා සේවයෙන් ඉල්ලා සිටින තීරණය කළා. මම මේ පිළිබඳව දැනගැනීමෙන් පසුව ඒ ගුරුමහත්මයාට පණිවිඩයක් ලැබුවා. සේවයෙන් ඉල්ලා සිටින්න එපා, ඔබේ පැත්තේ මම ඉන්නවා කියලා. මූලික අයිතිවාසිකම්, ශිෂ්‍ය අයිති, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඒවා කොයි ආකාරයෙන් විග්‍රහ වුණත් ශිෂ්‍යයා කළ දේ වැරදි. නීතියේ වැරදි දෙයට ඉඩ තියෙන පුළුවන් ශිෂ්‍යයා වෙනුවෙන් උත්තරම. ඒත් ඒ ගුරුමහත්මයා තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙමු ආදරය, ඇල්ම, සෙනෙහස සහ ගෞරවය නිසා තමයි ඒ සිද්ධිය ඒ ආකාරයෙන් ඇති වුණේ. මේ අතරත පෙරවරුවේ ජනාධිපතිතුමා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනාධිපතිතුමන් පැවසුවේ රජරට ගොවි ජනතාවගේ කෘෂිකර්මය සහ පානීය ජල ප්‍රශ්නය විසඳා එම ජනතාවගේ වසර ගණනාවක කඳුළු කතාව නිම කෙරෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිසිසේත් අතරමඟ නවතා නොදමන බවයි. කළුගඟ මොරගහකන්ද මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන්ම ගත්තාම රජරට ජනතාවගේ ඒ කඳුළු කතාවක්, ගොවි ජනතාවගේ විශේෂයෙන්ම ජල ප්‍රශ්නය, කෘෂිකර්ම සහ පානීය ජල ප්‍රශ්නය, මේක උතුරු මැද ඒ වගේම මධ්‍ය මාතලේ ප්‍රදේශය, නැගෙනහිර තිරුකුණාමල ප්‍රදේශයට බලපානවා. ඒ නිසා දීර්ඝ කාලයක් තිබුණු ගොවීන්ගේ ජල ප්‍රශ්නයට ප්‍රධානම විසඳුමක් මෙයින් ලැබෙන්නේ. මේ වන විට ප්‍රධාන ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා කියපු විදිහට 148ක් පමණ භෞතික වශයෙන් කටයුතු ව්‍යාපෘතිය කෙරිලා තිබෙනවා. ඒ වගේම මුල්ලේ වශයෙන් ගත්තාම 150ක් පමණ වැඩ කටයුතු වියදම් දරලා තිබෙනවා. දැනට ඉලක්ක සහගතව මේ ව්‍යාපෘතිය කටයුතු කරනවා. ඉතාමත්ම සාර්ථකව දේශීය ඉංජිනේරුන් වගේම විශේෂයෙන්ම චීන ඉංජිනේරුවරු මේ සියලු දෙනාගේම සහයෝගයෙන් විශාල කැපවීමකින් තාම හොඳ ප්‍රගතියක් මේ ව්‍යාපෘතිය තිබෙනවා. කිසිම ආකාරයක මේ ව්‍යාපෘතිය මඟ නැවතීමක් නැහැ. ආරම්භ කරපු අවස්ථාවේ ඉඳලා මේ දක්වා සාර්ථකව කටයුතු කරගෙන යනවා. දින සියයෙන් යහපාලනය ඇති කළාසේම මාස 60කින් අලුත් රටක් නිර්මාණය කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්න පක්ෂ මාරු කරන්න වැඩක් නැහැ. එන්න අපිට ඡන්දෙ දෙන්න. මොකද ඊළඟට අපි ඇති කරන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා. එක්සත් ජාතික පක්ෂේ නායකයා මම අකමැති. අපි පෙරමුණකින් එන්නේ. ඒ පෙරමුණේ අනික් නායකින් සම්පික රණවක රවුෆ් හකීම් දිගම්බරම් විශාදේ සියලු දෙනාම ඇමතිවරු. ඉතින් මේකල ඔක්කොම එකතු කරගෙන අපි යන්නේ අලුත් ගමනකට. අලුත් රටක් හදන්න. මාස 60කින් අලුත් රටක් හදන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒකයි ඔබේ වරම ඉල්ලන්නේ කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. දවස් 100න් යහපාලනයක් ඇති කරගමු අපිට. මාස 60ක් ඇති විශේෂයෙන්ම අලුත් රටක් හදන්න. ඒකයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඒ අලුත් රට හදන්න මටවත් කබීර් හෂීම්ටවත් කාටවත් නෙමෙයි. ඒ අලුත් රට හදන්නේ ඔබට ඔබේ අනාගතය තහවුරු කරන්න කියලා මං කියන්න කැමතියි. ඒකට වරමක් දෙන්න. අපේ වැඩසටහනේ අපේ ප්‍රමුඛත්වය දෙන්නේ ආර්ථිකයට. අපි මේ ගම්මාන 20,000 පොකුණු ගම්මාන බවට පත් කළා. එතන කෘෂිකර්මීය දියුණු කරන්න ආධාර උපකාර කරනවා. ළඟදී දවසක අපේ ජනාධිපතිතුමා රැස්වීමකට ගිය වෙලාවක මම දැක්කා එතුමා කියනවා රාජ්‍ය දේපළ හොරගම් කරන අය බල්ලෝ කපුටෝ හැටියට ඊළඟ ආත්මේ ඉපදෙනවා කියලා. එහෙනම් ඔබට තියෙන තීරණය ඉතාම ලේසි. ලයිස්තුවේ එක් කොටසක් නියෝජනය වෙන්නේ අර බලු කපුටු පරම්පරාවේ කොටසක්. අර හොරගම් කරපු කොටස. එහෙනම් ඒ කොටසට ඔබ ඡන්දෙ දෙනවද? එහෙම නැත්නම් යහපාලනය වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු ඒ පිරිසිදු ලයිස්තුවට ඔබ ඡන්දෙ දෙනවද කියන තීන්දුව තමයි ඔබට 17 වෙනිදා තියෙන්නේ කියන එක මා කියන්න කැමතියි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. පසුරු 4ට අවසන් වූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව පැවති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. 2015 මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. අද දින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමට ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට අවස්ථාව සැලසුණා. මේ අතර අනිකුත් රජයේ සේවකීන් සඳහා මේ මස 5 සහ 6 යන දිනයන්හිදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන බවත් අදාළ දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්දදායකයන් හට ලබන 8 වනදා ඊට අවස්ථාව සලසා දෙන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් MM මොහමඩ් මහතා පැවසුණා. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 566823ක්. ඡන්දදායකින් 628925 දෙනෙකු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් යොමු කර තිබුණද ඉන් 62102 අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ අතර තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු සඳහා ජංගම සහ යතුරුපැදි සංචාර මගින් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. විතා කිරීම සඳහා සාධාරණව නිදහස්ව ඒ සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂාව පොලිස් ජංගම සංචාර ඒ වගේම යතුරුපැදි සංචාර මගින් ප්‍රදේශයන්හි ආරක්ෂාව පවත්වනවා. සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා එවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් තැපැල් ඡන්දයට අදාළව ලැබෙන පැමිණිලි නොපමාව විමර්ශනය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකින් 1500කට අධික පිරිසක් යොදවා ඇති බව මැතිවරණ නිරීක්ෂකින් පවසනවා. අද දිනය තුළ නිරීක්ෂකින් 400ක පමණ පිරිසක් යොදවන්නට පැප සංවිධානයට හැකියාව ලැබුණා. ඒ අතරින් බලපත්‍ර සිද්ධීන් අද දවස තුළ ඔවුන්ගේ නිරීක්ෂණ අනුව බලපතල සිද්ධීන් කිසිවක් අපිට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ආශ්‍රිතව සිද්ධීන් 10ක් පමණ අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ හැරෙනකොට භාණ්ඩ බෙදාදීමේ සිද්ධීන් එකක් පිළිබඳව වාර්තා වෙනවා. ඒකම රාජකාරිමේ හේතුන් මත ඡන්දය පාවිච්චි කිරීම නැවැත්වූ පොලිස් ස්ථානයක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. නමුත් එයත් බලපත්‍ර ගැටලුවක් හැටියට අපි දකින්නේ නැහැ. කොමුණත් අද දිනේ සාමකාමීව ඡන්දය පාවිච්චි වුණු බවත් ඡන්දය භාවිතාම ඉතාම අපසස්ත මට්ටමක තිබුණු බවත් අද තැපැල් ඡන්දය ප්‍රකාශ කරන කාල සීමාව තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය කාර්යාලයකට පැමිණි තරුණයන් සිව් දෙනෙක් සහ තරුණියන් සිව් දෙනෙක්ගේ කණ්ඩායමක් අත්පත්‍රිකා බෙදමින් සිටලා තියෙනවා. මේ කණ්ඩායම පොලිස් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. ඉතාමත් සාමකාමී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයක් මේ සිදුවීම හැරෙනකොට අද දිනේ පුරාම
පැවතුණා. කිසිදු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් අසල අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යාල අසල නීති විරෝධී කටයුතු පිළිබඳව වාර්තා වුණේ නැහැ. ඒ වගේම වෙනදා විශාල වශයෙන් දකින්නට ලැබෙන නීති විරෝධී ප්‍රචාරක කටයුතු අද තැපැල් ඡන්දය සිදුවෙන අවස්ථාවේ දිවයින කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීම ඉතාමත් වැදගත්. බ්ලූමන්ඩල් සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම දේශපාලන උවමනාවන් මත සිදුවන්නක් බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මෙය අදහස් පළ කළේ අද කිරුළපන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. කිරුළපන ප්‍රදේශයට ආසන්න මායා වටරවුම සීමාවේ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අපේ ඡන්ද කොමසාරිස්ගේ නීති රීති අනුව අනුකූලව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය මං හිතන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළක පුදුමාකාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි රාජපක්ෂගේ කාලාන්තරයේ තිබ හොල්මන් ටික නැවත එන්න පටන් ගන්න තිබෙනවා. ඡන්ද කටයුතු සම්බන්ධයෙන් එකතු වෙලා තියෙන ආධාරකරුවන් පටන් ගත යන ගමනක ඒ වගේ නැවත ඇති කරන්න හදන කට්ටියක් ඇවිල්ලා අපට වෙඩි තියන්න පටන් ගන්න. ඒකෙන් දෙන්නෙක් මැරිලා ඉන්න කාන්තාවක් ඊට පස්සේ අද උදේ මැරුණා සම්පත් කියන තරුණ තව මිනිසෙක්. මෙයාගේ දරුවෝ 3 දෙනෙක් සිටිනවා. මෙයා අහිංසක මේ වගේ තරුණෙක් මේ සම්පත් ආමි සම්පත් කියන විලිලැජ්ජාවක් නැති දේශපාලඥයෝ පක්ෂෙත් ඉන්නවා. අපේ පක්ෂෙත් දෙන්නේ 3 දෙනෙක් කතා කරලා තියෙනවා. ඒක තමයි අපිට තියෙන දුක. මෙතරම් දන්න පුද්ගලෙක් එහෙම ඉන්නවනේ ඒ අතරමඟට ගන්න නැත්තේ. ඒ නිසා මමත් දරු 3 දෙනෙක්ගේ තාත්තෙක් වශයෙන් මටත් දැනෙනවා ඒ වගේ ඒ දරු 3 දෙනාට මේ වගේ චෝදනාවක් තාත්තට දැම්මහම මොන වගේ දෙයක්ද ඇති වෙලා තියෙන්නේ. එක පැත්තෙන් තාත්තා නැති වෙනවා අනිත් පැත්තෙන් ඒක චරිත ඝාතනය කරන්නත් හදනවා. එන්න යන්න අර අහිංසක සම්පත්ල ගෙදර ගිහිල්ලා බලන්න. ඒක පිරිසුදු දේශපාලනයක් ගත කරන්න. එතුමා කාපටිකුණ තමයි ජීවත් වුනේ. ඉෆ්තිකා නැතුනේ ඒ කාන්තාව ගෙදර ගියාම බලන්න පුළුවන් වර්ගාඩි 125ක පවුල් 3ක් ජීවත් වෙනවා. පොලිස්පතිට කතා කරා මේ සම්බන්ධයෙන්. එතුමා වහාම ප්‍රතික්ෂේප කරා මේ පොලිසියෙන් යම් විදියකින් මේ පාතාල ලෝකේ ගැන වචනයක් කතා කරලා තිබ්බයි කියලා. එහෙනම් කවුද මේ දේශපාලකතුම මේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ? ඒ නිසා මම අගමැතිතුමාටත් ජනාධිපතිත් මේ ගැන විධිමත් පරීක්ෂණයක් පොලිසියට කියනවා කරන්න කියලා කරුණාකරලා සහ මුලින්ම මේ ත්‍රස්තවාදී දේශපාලන ක්‍රියා කරන අය අතුගාලා දාලා ජනතාවට පිරිසුදු දේශපාලන කරන කට්ටිය ඉදිරිපත් කරන්න කියන එක මම කාරුණික ඉල්ලනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක මහතාද සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී අදහස් පළ කළා. එදා දේශපාලන නායකයාට ගමේ මන්ත්‍රීට අපේ වැඩිහිටියෝ කතා කරුවේ මන්ත්‍රී හාමුදුරුවෝ කියලා. එහෙම කියන්න දිව නැමුණා. හැබැයි දැන් දියවන්නා වින්නේ උන්නහෙලට එහෙම කියන්න පුළුවන්. පහුගිය කාලේ මන්ත්‍රීවරයෙක් කියලා කියන්න අපිටත් ලැජ්ජයි. මන්ත්‍රීවරයෙක් කියපු ගමන් මිනිසුන්ගේ ඔළුවට එන්නේ මොකද්ද? මේ මිනිහා නියම ලෙස හෝ අනියම් ලෙස කුඩුජාව ආරංකාරොත් එක්ක ගනුදෙනු කරන මිනිහ. ලෝකේ තියෙන කාලතුවක් වලට වැඩිය බිම්බෝම්බ වලට වැඩිය ඡන්දේ දවසේ උදේ ඡන්ද පොළට ගියපුවාම තමුන්නාසලගේ අතට ලැබෙන පැන්සලි බලේ වැඩි ඕන ඒකාධිපතියේ දනගස්සන්න පුළුවන් බලේ තමුන්නාන්සලට තියෙනවා. ඒ බලේ තමුන්නාන්සලා නිවරදිව පාවිච්චි කරලා ඒ දූෂිත අදූරදර්ශී ඒකාධිපති පෞල් පාලනේ ඉවර කරා. ආප මොන හේතුවක් නිසාවත් ඒක ආපස්සට හරවන්න දෙන්නේ නැහැ මිත්‍රවරුනි. එළබෙන 17 දැන් පස්සේ මේ රටේ හැම තරුණ තරුණියෙක්ගේම රැකියා ප්‍රශ්නය අපි සම්පූර්ණයෙන්ම විසඳනවා කියන එක මම වගකීමකින් කියනවා. රැකියා ලක්ෂ 10ක් මේ රටේ ආරම්භ කරන්න වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ලංකාව කියන්නේ ආයෝජකයන්ට එන්න පුළුවන් රටක්, අපි ආයෝජනවලට රැකවරණයක් තියෙන රටක්, මේක නීතිගරුක රටක්, සීලාචාර රටක්, මේක දේශපාලඥයොත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් කියන විශ්වාසය ජාත්‍යන්තරය තුළ අලුතෙන් ඇති වෙමින් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අපි මේ රටේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා. මම ඒක වගකීමකින් කියනවා. ගිය අවුරුද්දේ පළාත් සභාවට තරඟ කරනකොට මම වේදිකාවේ කිව්වේ අපි හැම කෙනෙක්ම 385,000ක් ණය වෙලා කියලා. ජනවාරි 8 වෙනිදා අපි ආණ්ඩුව ගන්නකොට එක්කෙනෙක් රුපියල් 105,000ක් ලෝකෙට ණය වෙලා. ඔයගොල්ලෝ පොරවැසියෝ හැටියට පෞද්ගලිකවත් ණය වෙලා අල්ලපු ගෙදරටත් ණයයි. කතරම් බඩු උගස් තියලා නවුනාසෙල අපිට ශක්තියක් වෙන්න අපි ලබන 17 වෙනිදා සමාන අයිතිවාසිකම් අවස්ථා තියෙන රටක් අපි හදන්න උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවන් 3ක් පැවැත්වුණා. එහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ සහ පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක් යන මහතරුන් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ අදහස් පළ කළා.
විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත් වෙලා තියෙන තත්ත්වය ගැන අතිශයින්ම කනගාටුදායකයි. සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගයේ වෙනුවට කුඩු එතනෝල් තැබෑරුම් ඒජන්සි කොන්ත්‍රාත් පංචමහා බලවේග තමයි පරාජිත ජනාධිපතිවරයාගේ රැස්වීමවලට සෙනඟ පවා අදින බලවේගයේ බවට පත් වී තිබෙන්නේ. කරන්න බැරි වෙච්ච පොරොන්දු ලැයිස්තු එළියට දාලා තියෙනවා. අනාගතයට සහතිකයක් කියලා තමයි දැන් ඒකට කියන්නේ. අනාගතයට සහතික දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. චරිත සහතිකයක් දුන්නත් අතීත ක්‍රියාකාරකම් ගැන කියලා තමයි සහතිකේ ලියන්නේ. විභාග පාස් වෙන්න ඉස්සෙල්ලා සහතික දීලා පුරුදු උදවිය මේ ජනතාවගේ අනාගත සහතිකේ දෙන්න හදන්නේ කියන එක අපට ගැටලුවක්. අද අම්පාර දිස්ත්‍රික්කයේ තමයි 24% අපේ රටට බත සපයන්නේ. දෙයත්ත කණ්ඩික පාරක් තියෙනවා. ඒ පාරට කියන්නේ වකුගඩු මාවත කියලා. ඒ හැම ගෙදරකම වකුගඩු රෝගියෙක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පුරුන්දු වුණා 3000ක් දෙනවා කියලා ඒ වකුගඩු රෝගීන්ට. අද අපි දෙන්න පටන් අරගෙන තියෙනවා. බලාපොරොත්තු වෙනවා වී අස්වැන්නේ 130කින් වැඩි කරන්න. අපිට අහිමි වුණ GSP Plus බදු සහනය 2015 අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ලබා ගන්න. මම බලාපොරොත්තු වෙනවා කොළඹට පමණක් දෙවනි ආර්ථික අම්පාර දිස්ත්‍රික්කය තුල බිහි කරන්න. ලක්ෂ 88ක ජලපාරමිතාවක් ඩග්ලස් දේවානන්ද මහත්මයාට ලැබෙනවා. ලක්ෂ 134ක ජලබිල් දෙකකින් ලක්ෂ 88ක් කපා දාන්න පුළුවන් කාටද? මෙරට සාමාන්‍ය මිනිහෙක්ගේ ගෙදර වතුර බිල රුපියල් 5000යි කියවම ඇවිල්ලා කපාගෙන යන මිනිස්සු නනයිදි සබම් පිටින් යන්න ඕනේ බිල ගෙවන්න. කවුද මේ සඳ ආසනියදී? ආ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජාති ඉදිරියට ඇවිල්ලා කියන්න ඕනේ ඩග්ලස් දේවානන්ද ගෙදර ලක්ෂ 88කින් ජලබිල් කපා දැමෙ කුමන හේතුව මතද කියන එක එතුමා හෙළි කරන්නට ඕන. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෛනික මාධ්‍ය සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. මේ අය දැන් උත්සාහ කරනවා විවිධ ආකාරයෙන් ජනතාව බියගන්වලා ඒ මාර්ගයෙන් ඡන්ද ලබා ගන්න. අපිට මතකයි භීෂණ මැතිවරණයේ 88 89 මේක අද සමහරුන්ට අමතක වෙලා. ඒ කාලේ තමයි සුදුවැන් සංස්කෘතිය තිබුණේ. ඒ යුගය අපි 74 න් පස්සේ නැවැත්තුවා. පාතාල මෙහෙම් යුගයත් අවසාන වුණා. මේ ඉන්න බැරි සමහරු රටවැන්න. එහෙම තමයි තිබුණේ. රිමාන්ඩ් එකේ ඉන්නවා විවිධ අපරාධ වලට සම්බන්ධ වෙලා රිමාන්ඩ් වෙච්ච අය. අප තියාගන්න බැරුව. තව මෙහෙමක් ක්‍රියාත්මක වෙනවා කියලා ආරංචියක් තියෙනවා. මේ අයට දේශපාලඥය විසින්ම අප දීලා දොට්ට ගන්න. බොම නිත්‍යානුකූල ක්‍රමයක්නේ. පාතාලයේ කුඩු එතනෝ ලොක්කොම ටික දොට්ට ගත්ත හැකි. අරගෙන මේගොල්ලෝ මැතිවරණ ව්‍යාපාරට යොදවා ගන්න. මේ මුල්ගල් තබන අධිවේගී මාර්ගය රටේ යහපත සඳහාවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත සඳහාවත් මොනම ආකාරයකවත් බලපාන්නේ නැහැ. මේ ඉදිකිරීම නිසා සමස්ත රටටමත් සිදුවන මූල්‍ය පාඩුව වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටම විශාල වශයෙන් කරදරයක් සිදුවෙන බව සඳහන් කරන්න ඕනේ. මෙතන වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා. මේ අයට මුල්ගල් තියන්න විතරයි සිද්ධ වෙන්නේ. මේක ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ ලබන 18 වෙනිදාන් පස්සේ අපේ රජයක් යටතේ. අපේ රජයක් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට හානියක් නොවන පරිදි මේ අධිවේගී මාර්ග ඉදිකිරීමට කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ කියනවා මහින්ද රාජපක්ෂ 90%ක් යනවා. බලනකොට ඒක අඩු කරන්න බැරි වුණා. 40%ක් අඩු කළේ පාර කඩා කප්පල් කරලා. පාලම් අඩු කළා. ඉන්ටර්චේන්ජ් එකක් නැති කළා. 6 lanes 4ක් කළා. ඒක කරලා තමයි මේක කැපුවේ. හැබිනට් එකට ගිහිල්ලා කිව්වා සේවිංස් තියනවා මේකේ. මේව දිහා බලනකොට පැහැදිලි ලෙස පේනවා යහපාලන කිසිවක් නැහැද. විරාමිකේ අනතුරුව තවත් දේශීය පුවත් සමගින් හමුවෙමු. විරාමින අනතුරු ඔබ යලිත් සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එහිදීම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තු අපේක්ෂකින් අද මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 17 දෙනෙකු සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය සමග ඔවුන් එක වන්නේ කුමක් නිසාද යන්නද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළා. දවසින් දවස සමාජයේ අශීලාචාර වීමක් සාර ධර්මයන්ගේ විශාල පිරිහීමක්
ඉතාම කම්පාවකින් අපි දැක්ක. මට මගේ ස්වාර්ථය සඳහා පැත්තකට වෙලා ඉන්න පුළුවන් වුණත් මම හිතනවා ඊට වඩා යුතුකම සමාජ සාධාරණත්වයේ සඳහා මගෙන් යමක් විය යුතු නම් ඒ කාරණේ දිය යුතුයි කියලා. අපි හොඳ දෙයට හොඳයි කියනවා, හොඳ නැති දෙයට නරකයි කියනවා. අතීතයේ දිහා බැලුවහම පසුගිය කාලය තුල පාර්ලිමේන්තුව තුල ජනතා විමුක්ති පෙරමුණ කරපු අසාමාන්‍ය හඬ නැගීම විපක්ෂයේ අනිත් කවුරු හිටියා වුණත් මේ තරම් අර්ථාන්විතව සිදුුනේ නැහැ කියලා. මම හොයන සමාජ සාධාරණත්වයම තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ හොයන්නේ. එතකොට එහෙමනම් අගෝස්තු 17 වෙනිදා ශ්‍රී ලාංකික පුරවැසියා තමන්ගේ ස්ව අධිපති බලය ක්‍රියාත්මක කරවන 225 දෙනෙක්ව තෝරගන්න යනවා. වැදගත් තේරීම. අවුරුදු 67ක තට්ටු මාරු දේශපාලනය තුල ඔබගේ ස්වාධිපත්‍ය බාර දුන්නු රජයන් තුල ඔබට අවශ්‍ය සමාජ සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය ඉටු වෙලා තියෙනවද? ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කර බලන්න. ඔබගේ හෘද සාක්ෂියට තට්ටු කර බලලා එන පිළිතුර අපේ හෘද සාක්ෂියේ සම්මුතියේ තියෙන දේම නම් ඔබට අප සමග ගමනක් යන්න තියෙනවා. අපිට සිද්ධ වුණා මේ ආණ්ඩුවේ ගෙනියන මේ වැරදි ප්‍රතිපත්තිය කලාවිනුවෙන් මේ කරන්නා වූ අසාධාරණයට විරුද්ධව මේ සඳහා හඬක් නගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ වැනි ඉතාම හෘද සාක්ෂියක් තියෙන පක්ෂයක් එක්ක එකතු වෙලා අපේ කලාවේ ජයග්‍රහණය ලබන්න, අපේ තියෙන අයිතිවාසිකම් දිනා ගන්න අපිට සටන් කරන්න ඕනේ කියලා. කලාවේ තියෙන නවීනත්වය දිහා බලපු මේ ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම ජයග්‍රහණය කරවන්න අපි පිණිස පසුගිය වසර 25ක කාලය තුළ හෘද සාක්ෂිය ඇතුව අපිට හිට ගන්න පුළුවන් දේශපාලන පක්ෂයක් ඉන්නවනම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. දැන් අපේ ජනතාව අර පාට කණ්ණාඩි වලින් තොරව රටේ ජයග්‍රහණ ගැන හිතන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරින් භාවිත කළ නිල රථ වාහන මෙතෙක් ආපසු භාරදී නොමැතිනම් එම වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ආංශ නිලධාරීන් සමග පැවති විශේෂ හමුවකට එක් වෙමින් කොමසාරිස්වරයා මේ බව පැවසුවා. අයිතු පරිහරණය වැළැක්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු නිල රථ වාහන වහාම බහර දෙන ලෙසට මේ වන විට දැනුම් දීම් සිදු කර තිබෙනවා. එලෙස බහරදී නොමැති නිල රථ වාහන පොලිසියට අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලබා දී ඇති බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ. අමාත්‍යවරුන්ටත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් නිල රථ තුන බැගින් සිය මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැතිවරණ කටයුතු සඳහා සිය නිල රථ භාවිතා කිරීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා අදාළ වාහන භාවිතා කරයි නම් ඒවා අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසියට උපදෙස් ලබා දී ඇති බව හේතෙම පැවසුවා. මීට පතර විශේෂ කාර්ය බලකාය යෙදවීම සඳහා පොලිස් ප්‍රතිවරයා අද පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයක් සඳහා විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 2015 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් ආරම්භ වෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවයි. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 309,069ක්. ඉන් 236,072ක් පාසල් අයදුම්කරුවන් වන අතර විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 72,997ක් වනවා. විභාගයේ පැවැත්වීම සඳහා දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2180ක් පිහිටුවා ඇති අතර එහි රාජකාරී කටයුතු සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් 22,000ක් යොදවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයේ පළමු අදියර ලබන 13 වනදා දක්වා පැවැත්වෙනවා. ඉන් පසුව එළඹෙන මහමැතිවරණය පැවැත්වෙන කාල සීමාව අතරතුර විභාගය නොපැවැත්වෙන අතර මේ මස 24 වනදා විභාගය නැවත ආරම්භ වනවා. එළඹෙන සැප්තැම්බර් මස 8 වනදා උසස් පෙළ විභාගය අවසන් වීමට නියමිතයි. දවසේ පොත්පත් විපරම දැන් මව්බිම කතරගමට ගිය ලොරිය කුබුක් ගස කැහැපී 4ක් මැරි. මැණික් ගඟේ කිඹුලා තරුණයා ඩැහැගනි. රනිල්ගේ වේදිකාව යටින් කඩුවක් හමු වෙයි. දිවයින බ්ලූමැන්ඩල් පාතාලය රට පනින සූදානමා. කටුනායක රැකවල් දැඩි කරයි. කුරුණෑගල සන්ධාන කාර්යාලයේදී බුද්ධ්‍යංශ කොස්තාපල් දැලේ. අයවැයට රවි සූදානම් වෙයි. ලංකාදීප හිටපු ඇමති සීබීගේ නිවස ගිනි ගත්තාද ගිනි තිබ්බාද පරීක්ෂණ අරබයි. පුත්තලමේ පෙරටුගාමී නායක අත්අඩංගුවට. ගෑස් මිල විදුලිය ගාස්තු 15% රජය තීරණය කරයි. උසස් පෙළ හෙට සිට අපේක්ෂකයෝ 300,000ක්. දිනමින
දූමැන්ඩල් ප්‍රහාරයට පැමිණි සැක කාර්ය තලංගම පුද්ගලයෙකුට අයිති එකක්. රහස් පොලිසිය කියයි. අගමැතිට ලෙංගතු පිළිගැනීමක්. නව සංවර්ධන යුගයකට ඇරඹුමක්. ජනපති අගමැති අතින් කොළඹ බහනුවර අධිවේගයට මුල්ගල අද. යලිත් විරාමයක්. අතුරුදන් වූ MH370 යානයේ සුන්මුන් පිළිබඳව අවධානයෙන් සිටින්නේයි මලයාසියාව ඉන්දියන් සාගරයට අයත් දූපත් රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරනවා. MH370 යානයේ බවට සැක කරන සුන්මුන් කීපයක් ඉන්දියන් සාගරයට අයත් දූපත් රාජ්‍යයක් ආසන්නෙන් සොයාගැනීමත් සමගම මලයාසියාව මෙම ඉල්ලීම ඉදිරිපත් කළා. ඉන්දියන් සාගරය පිහිටි ප්‍රංශයට අයත් දූපතක් වන රියුනියන් දූපත ආසන්නයේ තිබේදී ගුවන් යානාවක පියාපතක කොටසක් යයි සැක කෙරෙන සුන්බුන් කොටසක් පසුගිය බදාදා හමු වුණා. එම සුන්බුන් කොටස් අතුරුදන් වූ MH370 යානයේ බවට මත පළවීමත් සමගම වැඩිදුර පරීක්ෂණ සඳහා එම කොටස් මේ වන විට ප්‍රංශයේ බහරේ පවතිනවා. ඉන් පසුව පෙරේදා දිනේදීද රියුනියන් දූපත අවට වෙරළ තීරයේ තිබී තවත් ලෝහමය කොටසක් හමු වූ අතර එයද ගුවන් යානාවක දොරටුවක කොටසක් යයි සැක පළ වුණා. එහෙත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ මලයාසියානු බලධාරීන් පවසන්නේ එම ලෝහමය කොටස ඉනි මගක කොටසක් වන බවයි. මේ අතර රියුනියන් දූපත අවට වෙරළ තීරයේ තිබී හමුවන ඕනෑම ලෝහ කොටසක් අතුරුදන් වූ MH370 යානයේ කොටසක් යැයි එම දූපත් වැසියන් අනුමාන කිරීමට පෙළඹ ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් රියුනියන් දූපත ආසන්නයේ තිබී තවත් ගුවන් යානා කොටස් හමුවේදැයි බලධාරීන් අවධානයෙන් පසුවන බව විදෙස් වාර්තා පවසනවා. අදාළ යානය නිශ්චිත ඉන්දියන් සාගරයට කඩා වැටී ඇත්නම් එහි සුන්බුන් එම සාගරයේ පිහිටි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට ගොඩ ගැසිය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිටි නැයි මැලේසියාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සඳහා ඉන්දිය කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය අගෝස්තු මාස 12 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් සඳහා ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දිය ක්‍රීඩකයන්ට එරට ක්‍රිකට් බලධාරීන් විසින් නීතියක්ද පනවා තිබෙනවා. ඒ මෙම ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කිසිවෙකුටවත් ඔවුන්ගේ බිරිඳ හෝ පෙම්වතිය සමග පැමිණීම තහනම් කිරීමයි. ඒට හේතුව ලෙස ඉන්දිය ක්‍රිකට් බලධාරීන් පෙන්වා දෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරඟාවලියෙන් අනතුරුව මාසකට ආසන්න කාලයක් ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයින් තම පෞද්ගලික ජීවිතය සඳහා ඉඩකඩ වෙන් කරගෙන තිබීමයි. ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් අදට නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මාවට පත්වනවා. හැමෝම හෙටත් රාත්‍රී 7:30ට සුබ රාත්‍රියක්.